විශේෂයෙන්ම අද ඒ රුසියාවේ ඇති වෙලා තිබෙන තත්ත්වය පිළිබඳව ඊයේ ඒ ජනාධිපතිතුමාගෙන් අපිට උපදෙසක් ලැබුණා. පුළුවන් තරම් ඉක්මනටම ඒ විදේශ අමාත්‍යාංශය නියෝජනය කරනත්, ඒ වගේම ආරක්ෂක ලේකම්තුමත්, ඒ වගේම අපේ හිටපු තානාධිපති තුමෙක් ඇතුළු ඒ දූත පිරිසක් පුළුවන් තරම් ඉක්මනටම රුසියාවට අරින්ද කියලා. ඒ වගේම මම හිතන්නේ ඊයේ ප්‍රමිත තෙන්නකෝ නැමැතුමා ඒ මාධ්‍ය සාකච්ඡාවේදී කරුණු ඉදිරිපත් කරපු අන්දමට ඒ ආරක්ෂක අමාත්‍යාංශයේ දැනට ඒ අර හොට්ලයින් එකක් අපි පවත්වාගෙන යනවා. ඒ තිබෙන රුසියාවට ගිය කට්ටියගේ ඒ පිළිබඳව විස්තර එකව කරන්න. ඊට අමතරව සමහර විස්තර අපේ කොන්සිල් ඩිවිෂන් එකටත් විදේශ අමාත්‍යාංශයේ ලැබිලා තිබෙනවා. මේ ආරක්ෂක අමාත්‍යාංශයත් ඒ වගේම විදේශ අමාත්‍යාංශයත් මේ පිළිබඳව හැමදාම ඒ කට්ටිය සාකච්ඡා කරලා අපි ඒ කම්පයිල් කරගන්න බලාපොරොත්තු වෙනවා, නැත්නම් සංස්කරණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ලයිස්ුවක් කොච්චර ප්‍රමාණයක් මේ රුසියාවේ ඉන්නවද කියලා. දැන් අපිට තිබෙන ඒ මූලිකම ගැටලුව දැනට ඒ රුසියාවට ගිහිල්ලා තිබෙන කට්ටිය සමහර කට්ටියක් ඒ විසිට් වීසා හරහා තමා ගිහිල්ලා තිබෙන්නේ. ඒ වගේම තවත් කට්ටියක් ඒ විසිට් වීසා හරහා වෙනත් රටකට ගිහිල්ලා ඉන්දියාවට වගේ රටකට ගිහිල්ලා තමා ඊපස්සේ ඒ හරහා තමා රුසියාවට ගිහිල්ලා තිබෙන්නේ. ඉතින් අපිට හරියටම ගණනය කර ගන්න අපහසුතාවයක් තිබෙනවා කොච්චර ප්‍රමාණයක් ඒ රුසියාවේ ඉන්නවාද කියලා. අපිට නිල නොවන වාර්තා වලින් ලැබිලා තිබෙනවා ඒ 600ක් 800ක් වගේ ප්‍රමාණයක් ඉන්නවා කියලා. සමහර වෙලාවට මේක ඊට වඩා අඩු වෙන්න පුළුවන්, සමහර වෙලාවට ඊට වඩා වැඩි වෙන්න පුළුවන්. හැබැයි කෙසේ වෙතත් මම හිතන්නේ එක පැත්තකින් අපි ඒ කරන්න ඕන අපි ඒ ගන්න ඕන පීවරවල් අරගෙන තිබෙනවා. පළවෙනි පීවර තමයි මේක පුළුවන් තරම් දැනුවත් කරන්න විශේෂයෙන්ම අපි ඒ මාධ්‍ය ආයතනවලට අපේ ස්තුතිය කෘතඥතාවය ප්‍රකාශ කරනවා. ඒ රුසියාවේ මේ ගිය කට්ටියව එක එක බොරු කියලා තමයි මේ කට්ටියව අරගෙන ගිහිල්ලා තිබෙන්නේ. ඒ කට්ටියට අර ගියන් පස්සේ රුසියාවේ පුරවැසිභාවය ලැබෙනවා කියලා තිබෙනවා අවුරුද්දක් වැඩ කරපුවෙන් පස්සේ. ඒ වගේම සමහර කට්ටියට ඒ 115ක් වගේ මුදල් ප්‍රමාණයක් දෙනවා කියලා තිබෙනවා. නමුත් ඒ මුදල් ප්‍රමාණයත් මේක ඒ වංචාවක් කරලා තිබෙනවා. ඉතින් මේක ඇත්ත වශයෙන්ම මිනිස් ජාවාරමක්. ඒ වගේම ඒ අවාසනාවට ඒ යම් කිසි හමුදාවේ හීල නිලධාරියෙකුත් මේකට සම්බන්ධයි කියලා දැන් වාර්තා වෙලා තිබෙනවා. ඉතින් පළවෙනි දේ තමයි අපිට කරන්න තිබෙන්නේ රුසියාවට යන එක යම් කිසි විදිහකට ඒ ඇත්ත තත්ත්වය මොකද්ද කියලා පෙන්නලා ඒ යන එක නවත්තන්න. ඉන්පසුව අපිට පුළුවන් තරම් ඉක්මනටම ඒ ගිය කට්ටියට රාජ්‍ය ස්ථාන්ත්‍රීය මට්ටමින් අපි සාකච්ඡා කරලා ඒ කට්ටිය ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මං හිතන්නේ මේ පිළිබඳව අපිට ඉදිරියේදී අපිට තව විස්තර ප්‍රමාණයක් අපිට ඔබතුමාලාට ඉදිරිපත් කරන්න පුළුවන් වෙනවා. හැබැයි දැනට තිබෙන අර මූලිකම ගැටලුව තමයි මේ රුසියාවේ මේ කට්ටිය කොහෙද ඉන්නේ කියන එකත් අපි හරියටම දන්නේ නැහැ. අපිට නිල නොවන වාර්තා තමයි බොහෝ දුරට ඇවිදින් තිබෙන්නේ. අපි ඒ සංස්කරණය කරමින් යනවා කොච්චර ප්‍රමාණයක් ඉන්නවද, ඒ වගේ මේ කට්ටිය කොහෙද රුසියාවේ ඉන්නේ කියන එක. මේ පිළිබඳව වෙන මොකක් ප්‍රශ්නයක් තිබෙනවද නැත්නම් රුසියාවේ විදේශක තානාපති කාර්යාලය මොන වගේ සහයෝගයද මේකට දක්වන්නේ? තාම අපි අද අපි බලාපොරොත්තු වෙනවා ඊයේ රෑ තමයි අපිට මේ ජනාධිපතිතුමා ඒ අපේ විදේශ ඇමතිතුමා රට හිටියත් එතුමත් එක්ක සාකච්ඡා කරලා පුළුවන් තරම් ඉක්මනටම මේ දූත පිරිසක් අරින්න කියලා තිබෙන්නේ. ඉතින් ඒ නිසා අපි අද නිල වශයෙන් රුසියානු තානාධිපති කාර්යාලයට දැනුමත් කරන්න බලාපොරොත්තු වෙනවා මෙවැනි පිරිසක් අපේ යන්න බලාපොරොත්තුවත් තිබෙනවා කියලා. ඒ පිළිබඳව තිබෙන ඒ සාකච්ඡා ඒ මීටිංස් ප්‍රමාණය අපිට ඒ ආරම්භ දෙන්න කියලා අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ රුසියානු තානාධිපතිතුමා එක්කත් නම් මීට ඉස්සෙල්ලා අපේ ඇමතිතුමත් ඒ වගේ මමත් ඒ සාකච්ඡා කරා. මෙතන ඒ තිබෙන ගැටලුව තමයි දැන් රුසියානු තානාධිපතිතුමත් ඒ කියන්නේ මේ කට්ටිය ඒ විසිට් වීසා හරහා ඔලින් තමයි ගිහිල්ලා තිබෙන්නේ කියලා. මේ කට්ටිය ඒ යුදමේ මේකට ගිහිල්ලා තිබෙන්නේ රුසියානු රජයේ කිසිම සම්බන්ධතාවයක් නැහැ. මේක ඒ මෑන් පවර් කම්පැනියකින් තමයි කරලා තිබෙන්නේ.
ඒ මෑන් පව කම්පනයකින් මේ කට්ටිය රුසියාවට අරගෙන ගිහිල්ලා ඒක මේක සටන් කරන්න කියලා කියන්නේ නැහැ. නමුත් ඊන් පස්සේ ටික ටික කල් යනකොට මේ කට්ටිය ඒ සටන් වලට යොමු කරලා තිබෙනවා කියලා තමයි අපිට වාර්තා වෙලා තිබෙන්නේ. අපිට අර සම්පූර්ණ ගිය ප්‍රමාණය කොච්චරද කියලා අපිට දන්නේ නැත්නම් අපිට මිය ගිය ප්‍රමාණය කොහොමද කියලා අපිට හොයාගන්න බෑ. අපිට ඒ නිල නොවන ආරංචි මාර්ග වලින් මෙච්චර ප්‍රමාණයක් කියලා ඒ තිබෙනවා. නමුත් අපිට ඒව තාම ස්ථිර කරගන්න ඒ ක්‍රමවේදයක් නැහැ. I think it's a secondary matter, you know, issuing the death certificates. The main thing is to ascertain how many people have gone to Russia, and then also to ascertain their whereabouts. It's very difficult to, when they have gone on visas, when they have gone on illegal means, it's very difficult to ascertain that. So what we are doing at the moment is we have requested through media, the people and especially the State Minister for Defense, Pramitha Tennakoon, he has established a control center hotline network. So if then next of kin has gone overseas, and then they can report it to the hotline center. And also we in the foreign ministry also have been getting reports of people who have gone to Russia. Now, last week when I was in my constituency, I have my public days on Saturdays and Sundays. One person from Kegol district came and said that her brother had gone to Russia. So similarly, we need to compile all the information, and then we need to develop a mechanism to find out their whereabouts. While that is going on, we are also we will be formally speaking to the Russian ambassador. We have already spoken to the Russian ambassador regarding this, but we will be asking the Russian ambassador to Sri Lanka to help us get some meetings with their high-ranking officials, and we want to send an official delegation. And the consular matters, such as issuing a death certificate, that can be done by the respective missions. So I don't think that would be the major issue at the moment. The major issue is to first stop people going any further to Russia, and then also the most important thing is to see how we can bring back the people who have already gone to Russia. විසා වලින් අපි දන්නවා රුසියාවට පමණක් නෙවෙයි මීට පෙරත් රටවල සෑම රටකම සාමාන්‍ය මේක ප්‍රවෘත්තාවයක් තියෙනවා මෙහෙම යන. නමුත් මේ නිරීක්ෂණයක් කරන්නේ නැද්ද ගුවන් තොටුපළෙන් හරි එකම රටකට මෙහෙම පුද්ගලයන්වට මේ ඇයට රුසියාව වගේ රටකට ගිහිල්ලා විසිට් කරන්න පුළුවන්ද, නැත්නම් ෂොපින් කරන්නද, එහෙම ට්‍රැවල් කරන්න මේගොල්ලන්ට වත්කමක් තියෙනවද එහෙම කියලා සොයා බැලීමක් කරන්නේ නැද්ද සාමාන්‍ය? හොඳ ප්‍රශ්නයක්. ඒක ටිකක් පිළිසුළු දෙන්න මම කියන්නේ ගැටලු. දැන් අපි ගත්තොත් එහෙම එක පැත්තකින් අපි ඔක ක්‍රියාත්මක කරන්න පටන් ගත්තොත් එහෙම එක පැත්තකින් කවුරු හරි පුද්ගලයෙක් කියන්න පුළුවන් තමගේ මානව හිමිකම් මෙතනදී කැඩකිරීමක් කඩකිරීමක් වෙනවා කියලා. හරි, දැන් එක්කෙනෙක් හොඳට ලස්සනට ඇඳගෙන ගියොත් එහෙම එයාට රුසියාවට යන්න දෙනවා. තව එක්කෙනෙක් අපි උපකල්පනය කරනවා මෙයාට මුදල් නැහැ කියලා. ඔබට මේ මුදල් නැති පුද්ගලයාට රුසියාවට යන්න දෙන්නේ නැහැ කියලා අපිට ඒ අවිශ්වාසයක් තිබෙනවා. මෙයා යන්නේ විසිට් එකකටද වෙනත් කාරණාකටද කියලා අපි ඒව නැවැත්තුවොත් හරි ඒක ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙනවා. ඉතින් මම හිතන්නේ එහෙම ක්‍රමවේදයකට යනවා නම් ඒකට එයාපෝර්ට් එකට එන්න ඉස්සෙල්ලා මේ අපි ඒ ක්‍රියාත්මක වෙන්න තිබෙනවා. මම ඒ වගේම මම හිතන්නේ මගේ ඒ අර මේ දෙවෙනි කොටසේදී මම බලාපොරොත්තු වෙන්නේ අපි ඒ තේරුම් ගන්න ඕනේ ඒ ගැටලුවක් තමයි මේ සියලු දෙනාම එක්කෝ අපි මීට ඉස්සෙල්ලා ඩුබායි වලට එවැනිම විසිට් වීසා හරහා ගියා. ඊට පස්සේ ඕමාන් වලට විසිට් වීසා හරහා ගිහිල්ලා හුඟක් අතරමං වෙච්ච කට්ටේ ඉන්නවා, තවත් ඉන්නවා. ඒ බහුතරයක් දැන් අපිට ගෙන එන්න පුළුවන් වෙලා තිබෙනවා. මේ කට්ටේ ඔක්කොම ඒ යන්නේ ඇයි? මේ තිබෙන ආර්ථික අපහසුතාවය හින්දා. ඉතින් ඒ නිසා තමා මං හිතන්නේ අපි පුළුවන් තරම් සියලු දෙනාම එක්කව වෙලා මේ රටේ ආර්ථිකය
ගොඩනැගෙන වැඩපිළිවෙලට අපි දායකත්වයක් දෙන්න ඕනේ. ඒක තමයි ඒ ස්ථිර විසඳුම. ඉතින් විශේෂයෙන්ම ඒ පිළිබඳවත් අපි තව 53ක් පාර්ලිමේන්තුවේදී ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. ඉකොනොමික් ට්‍රාන්ස්ෆෝමේෂන් බිල් ඒ පනත මම හිතන්නේ හුඟක් වැදගත් වෙනවා. මොකෝ ඒ මේ ජනාධිපතිතුමා පටන් අරගෙන තිබෙන ඒ ආර්ථික ප්‍රතිසංස්කරණ අපි යම් කිසි විදියකට ඉදිරියේදී නැවතුවත් එහෙම අපි ආපහු මේ වැඩිච වලේ තමයි ආපහු අපි වැටෙන්නේ.